අද ගිරේ තුල අපේ සාකච්ඡාව අයවැයට පෙරවදනක් අයවැය සකස් විය යුතු ආකාරය පිළිබඳව සහ පසුගිය අයවැය ඉදිරිපත් කළාට පස්සේ එහි තිබුණු යම් යම් අඩුපාඩු පිළිබඳව එහි තිබුණු යම් යම් හරයාත්මක එහෙම නැත්නම් සංවර්ධිත ලක්ෂණයන් පිළිබඳව පුළුල්ව සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ දෙවන වටේ විවෘත කරන්නේ ඔබ වෙනුවෙන් ප්‍රශ්න අහන්න මාධ්‍යවේදීන්ට මම ආරාධනා කරන මුලින්ම මා මිත්‍ර මහේස් සේනානායකට මහාචාර්ය වරේකුගෙන් හෝ මහාචාර්ය තුමියගෙන් අපිට පුළුවන් ප්‍රශ්න කරන්න. මම කැමති මේ ප්‍රශ්නේ මගේ ප්‍රශ්නේ මහාචාර්ය රෝහණ මහදේනාරච්චි මහතාට යොමු කරන්න. මහාචාර්යතුමනි දැන් අයවැයක් ගැන කතා කරද්දී අපේ රටේ මිනිස්සු අපි කවුරුත් බලාපොරොත්තු වෙමින් ඉන්නේ අපිට ලැබෙන සහනාධාර මොනවද රජයේ විසින් අපිට දෙන්නේ මොනවද කියන එක. එතකොට යම් යම් රජයන් වලට ඒ කාලවලදී නොයෙකුත් අභියෝග තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයා තිබුණු අභියෝගය තමයි ත්‍රස්තවාදය තුරන් කිරීම. එතුමයිට නායකත්වය දීලා ත්‍රස්තවාදය තුරන් කරා. ඒතකොට වර්තමාන රජයේ තිබෙන ලොකුම අභියෝගය තමයි රාජ්‍ය ණය. තිබෙන රාජ්‍ය ණයගත්තුත් සමස්ත ණය ප්‍රමාණය බිලියන 8500ක් පමණ වෙනවා. එතකොට මේ 8500ක සමස්ත ණය පියවා ගැනීමට රාජ්‍ය ආදායම ලැබෙන්නේ බිලියන 1556ක් පමණ. ඒ වගේම සමස්ත රජයේ වියදම් ගත්තොත් බිලියන 2290ක් පමණ වෙනවා. රාජ්‍ය ආදායම් දළ ජාතික නිෂ්පාදනයේ 13%ක් පමණ තමයි 2015 ඇති වුණේ. ඒ අර වාහනවල ටැක්ස් එක පොඩ්ඩක් වැඩි කරපු හින්දා. එතකොට අපේ රටේ එක් පුද්ගලයෙක් වසරකට 104ක් පමණ ඒක පුද්ගල ණය ලෙස per capita debt විදිහට වියදම් කරනවා. එතකොට මේක ආර්ථික පැත්තෙන් ගත්තොත් මේ දත්ත සාමාන්‍ය ජනතාව අතර නොතිබෙන දත්ත. මම විශ්වාස කරනවා මොනෑම හෝ රජයක් එක්සත් ජාතික පක්ෂය වේවා ශ්‍රී ලංකන දාස් පක්ෂය වේවා නව පක්ෂයක් වේවා මොන සන්දානයක් වුණා මොනවා හරි මොනෑම හෝ පක්ෂයක් රට කරනවා නම් ඕනෑම රජයකට මේ වගකීම් මේ 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 තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි අවාසනාවකට මාධ්‍ය තුලින් සහ දේශපාලඥයන් ඒ වගේම විද්වතුන් තුලින් මේ 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 තර්ක ගොඩනැගෙන ප්‍රමාණය අඩුයි. එහෙනම් මිනිස්සු හිතන්නේ එන රජය පැලැස්තර දාලා කොහොම හරි අපිට මේ වැඩේ කරලා දිය යුතුයි. අපිව කොහොම හරි සතුටු කළ යුතුයි කියලා. මම ඔබතුමාගෙන් අහන ප්‍රශ්නය තමයි මේසා විශාල අගාධයකට වැටලා තිබෙන රටක එක් වසරක අයවැයකින් අපිට පුළුවන් ද රට සුඛිත මුදිත වේ කියලා බලාපොරොත්තු වෙන්න. අපේ රටේ මේ ප්‍රශ්නේ මේ ණය ප්‍රශ්නේ ගත්තොත් මේක නිදහස් ලැබුණු දින පටන් දවසින් දවස ණය වැඩි වෙච්ච එක පමණ වුණේ. මම විශ්වාස කරනවා කිසිම රජයකට වසරකට නැත්නම් වසර දෙකකට නැත්නම් මාස 12ක වකවානුවකින් මේ සියල්ල සුඛිත මුදිත කරන්න බෑ. හැබැයි පැලස්තර දමන්න පුළුවන් කියන එක මම විශ්වාස කරනවා. පැලස්තර නොදම අද හරි අඩිතාලම දැම්මොත් තව අවුරුදු 10කින් හරි අපිට හොඳ දවසක් ලැබේවි. කොහොමද ඔබතුමාගේ පිළිතුර? ඔව් මහේෂ් ඔබ හරියටම හරි ඔය අපි දකින්නේ මම එකයි කිව්වේ මම අර මුල් කතාවේදී මුල් හැඳින්වීමේදී කිව්වා මේ තුන්වෙනි ලෝකේ රටක් දිනුණු ලෝකේ රටක් බවට පත් කරන්න සිංගප්පූරුවට අවුරුදු අවම වශයෙන් 25ක් ගියා. ඒ කියන්නේ මේ තත්ත්වේ මූලික අඩිතාලෙට එන්න. මෙතෙන්දී අපි කරලා තියෙන්නේ මොකද්ද? අපි හැමදාම රට සංවර්ධනය කරනවා කියලා ණය ගන්නේ කරන්නේ. හැබැයි මං යලිත් යනවා ස්ලීක් වන් යූ ගහවට එතුමා කිව්වේ අපිට ණය එපා කාගෙන් වත්. අපිට ආයෝජනය කරන්න කියලා. අපේ රටේ ආයෝජනය කරන්න. එතුමා විශාල සැලැස්මක් හැදුවේ ආයෝජනය ලබා ගැනීමට, විදේශ ආයෝජන ලබා ගැනීමට. අපි මොකද්ද කරන්නේ? අපි ණය ඉල්ලනවා. අරකට ණය දෙන්න, මේකට ණය දෙන්න. දැන් ඔය කසන්නේ අපි ණය බලකට යොමු වෙලා ඉන්නේ. දැන් පහුගිය කාලේ අපි නිතරම කියන දෙයක් තමයි මේ මත්තල හම්බන්තොට වරාය මේවා මේ සුදු අලි කියලා කියනවා. හැබැයි අපි හොඳටම දන්නවා මත්තල ගුවන්පොර ගැන මම කතා කරන්න යන්නේ. නමුත් හම්බන්තොට වරාය ඊට කලින් පවා මේ රටේ යෝජනා විශේෂ දෙයක්. මම හොඳටම දන්නවා මගේ මිත්‍ර හිටපු අමාත්‍ය ආනන්ද කොළරත්න එතුමාගේ පොතක් තියෙනවා එතුමා ලියපු 1980 ගණන්වල. ඒ පොතේ එතුමා සඳහන් කරන ඔය හම්බන්තොට වරාය ගැන. ඒක අවශ්‍ය දෙයක් කියන එක. ඒක අවශ්‍ය දෙයක්, ඒක කර හැකි දෙයක්. ඒක සුදු වලියක් නෙමෙයි ඇත්තටම කියන්නේ. වෙලා තියෙන්නේ ඒක හරියට පාවිච්චි නොකරන එක. ඒ වගේම ආයෝජනය ගත්තොත් එහෙම මේ මහේෂ් ඔය ණය බර අඩු කර ගැනීම සඳහා බදු ගහලා මේ මිලියන 100ක් හයි බිලියන 100ක් එකතු කරගෙන මේ ණය ගෙවන්න පුළුවන් කියන උනම් ඒක නම් එක්තරා කාර්යයක පොඩි විහිළුවක්. මේ සඳහා අපි පිරිසු කියන්නේ සලස්මක් තියෙනවා. මේ ණය ගෙවන්නේ කොහොමද කියන එක. එකක් තමයි රාජ්‍ය අපි කියනවා ලෝක බැංකුවට අපි බයිනවනේ. ණය මේ වියදම අඩු කරන්න කියනවා.
අනිත් පැත්තෙන් කියනවා රාජ්‍ය ආදායම් වැඩි කරගන්න කියලා. හරිද? ඒක හොඳ නැද්ද? වියදම අඩු කරන්න ඕනේ. හැබැයි අපේ රජයේ වියදම අඩු කරන්න යන්නේ සාමාන්‍ය ජනතාවගේ තමයි වියදම අඩු කරන්න යන්නේ. මේ රජයේ වියදම අඩු කරන්න යන්නේ නැහැ. රජයේ කියන්නේ රජයේ කරවන පුද්ගලයන්ගේ වියදම අඩු කරන්න යන්නේ නැහැ. දැන් මේ රජයේ තමයි අවම වශයෙන් මම දකින්නේ ජනාධිපතිතුමා එයාගේ වියදම් අඩු කරගත්තා. ඒ වගේ හැම කෙනෙක්ගේම වියදම් අඩු කරගන්න ඕනේ. ඒ වගේම රාජ්‍ය වියදම් වැඩි කර රාජ්‍ය ආදායම් වැඩි කර ගන්න ඕනේ. රාජ්‍ය ආදායම් වැඩි කරනවා කියලා ඉස්සර කාලේ වගේ රජයේ ව්‍යාපාර කරන්න යන්න යන්නේ නැහනේ. ගන්නත් බෑ. මොකද අවසානයේදී ඒක සමහර හුඟක් රාජ්‍ය ආයතන කරප්ෂන්, ඒ කියන්නේ මේ දූෂණයට යෙදෙනවා අවසානයේ. මහජනතුම පුතුම මාතරන් එළියට එන්න කලින් මම පුංචි කාරණාවක් මතක් කරන්නම්. අර ඒක ජනප්‍රිය දේශපාලන ප්‍රකාශයක්. අපි ණය ගත්තේ කන නෙමෙයි කියලා කිව්වනේ. දේශපාලනික වශයෙන් ඒ කියන්නේ ණය ගත්තේ රට සංවර්ධනය කරන්න කියලා කිව්වේ. එතකොට ඇයි ඒක බාධාවක් වෙන්නේ? ණය ගත්තේ රට සංවර්ධනය කරන්න නම් ඒක තමයි කියන්නේ. අපි වගේ රටක ඉතන තමයි වැරද්ද දැක්ම කියලා කියන්නේ. ඒක තමයි මම පැහැදිලිවම කිව්වේ. ලීකෝනියෝ පැහැදිලිවම කියනවා රට සංවර්ධනය කරනවත් ණය ගන්න එපා. රටේ ආයෝජනය කරවන්න. රටක අපි ණය ගත්තොත් එහෙම ආයෝජකයෝ එන්නේ නැත්තේ ඇයිද? දැන් මේ ආණ්ඩුවාවට පස්සේ අගමැතිතුමා ගිරිබාබු මහත්මයා ආයෝජකයෝ එනවා. ඔව්. මම ඔබතුමාට උදාහරණ හැටියට කියන්නම්. මේ ළඟදී ඊයේ මට දැනගන්න ලැබුණ තාමත් විශ්වාසගත්තු මාර්ගයකින් මත්තල ගුවන්තොටුපලේ ආයෝජනය කරන්න මට ඒතරනේ මට ඇවිදින් කියලා තියෙනවා. පුද්ගලිකවම සමහර ආයෝජකයෝ මම දන්න අය අපිට ආයෝජනය කරන්න අවස්ථාවක් ලබා දෙන්න. අපේක්ෂා කරන මට්ටමට ආයෝජකයෝ එන්නේ නැති ප්‍රශ්නක් තියෙනවා නැත්නම්. ආයෝජකයෝ එනවා. එන්නේ නැති ප්‍රශ්නයක් නෙමෙයි. ආයෝජක වෙනවා. ඇයිදilla සමහර ආයෝජකව ඉන්නවා මිලියන 20 30 ලංකාවේ වියදම් කරලා. ආයෝජනය ගන්න අවස්ථාවක් නැතුව ලංකාවේ පිට වෙලා යනවා. එක්තරා ආයෝජකයෙක් ඇවිදින්නලා මම මේ පැහැදිලි නම් වශයෙන් දැන් කියන්න යන්නේ. ගියාම ආයෝජන මණ්ඩලයට මට මෙන්න මේ ව්‍යාපෘති හඳ ආයෝජනය ගන්න ඕන කියලා ඒ ඉස්සල මහන ප්‍රශ්නේ වාඩි ඉඳමත් තියෙනවා. පිටරටින් එන ආයෝජකයා ලංකාවේ ඉඳන් දන්නේ නැහැ නේ. ඒ නිසා තමයි අගමැතිතුමා මේ ළඟදී මම හිතන්නේ ඒක හරි දෙයක් කිව්වේ. එක කවුලුවකින් සියල්ල ඉටු කර ගැනීමට හැකි අවස්ථාවක් තිබිය යුතුයි කියන්නේ. ආයෝජකයෙ ඉන්නේ නැත්තේ නෑ. මම පුද්ගලික මම හිතුවා ඔබතුමා හිතුව විදිහට මා හිතුවා එක් කාලේ. ඒ අඩුව තියාගෙනද ආණ්ඩුව අගමැතිතුමා ජනාධිපතිතුමා ලෝකේ වටේම ගිහිල්ලා මේක එක රටවල ආයෝජන එන්න කියන්නේ. ඒක හරි ඔබතුමා හිතුව විදිහට මා හිතපු කාලයක් තිබුණා. ඔව්. හැබැයි මම මේ පහුගිය අවුරුද්ද දෙකක් තෝ කාලය තුල මම මට යම් යම් ආකාරයෙන් ආයෝජකයෝ කතා කරපුවාම ඒ ආයෝජකයන් අරන් යන්න බෑ කෙනෙක් නෑ. මොකද ඇමතිවරු ඉස්සලම ඒගොල්ලෝ එක්කෝ ඇමතිවරේ කම් වෙන විදියක් නෑ. එහෙම නැත්නම් එහෙම නෙමෙයිනේ අවශ්‍ය වෙන්නේ. ආයෝජකයෝ ඇහලා මේ ඇමතිවරු වල එක එකනා පස්සේ යන්න අවශ්‍යතාවක් නෑනේ. දැන් වියට්නාම් වගේ රටකට ගියාම ඒගොල්ලන්ට තිනවා දොර විවෘත කරලා ඒ අදාළ ආයතනෙට ගියා. ඒගොල්ලන්ගේ ව්‍යාපෘතිය මොකද්ද කිව්වා. ඒක ෆීසිබල් නම් ඒගොල්ලෝ අවශ්‍ය සියලුම දේ සැපෙව්වා ආයෝජනය කළා. අපේ රටේ එහෙම තත්ත්වයක් නෑ. ඔතුමා කියන එක දැන් න්‍යායාත්මකව ගත්තාම ඕක අපේ රටේ සිද්ධ වෙන දෙයක්. හැබැයි දැන් පසුගිය අයවැයේදී මට මතක පරිදි ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට්ස් ඍජු විදේශ ආයෝජන වලට 50% දක්වා යම් ආකාරයක බදු සහනයක් මට මතක පරිදි ඒ වගේම නොයෙකුත් බදු සහන ලබා දුන්න දැන් ඇමරිකානු ඩොලර් මිලියනයක් දක්වා ආයෝජනය කරන ඕන ඒක වසරක් පුරාවට ලංකාවේ තියා ගන්න ඕන නොයෙකුත් ආකාරයේ සහන සලසලා දුන්නා. එහෙමනේ ප්‍රායෝගිකව කරන්න පුළුවන්. දැන් මං දැනගන්න කැමති දැන් අපි ඔබතුමා කියන න්‍යායාත්මක තර්කයට අපි එකඟ වෙනවා. මේක න්‍යායක් නෙමෙයි මහේෂ්. මම කියන්නේ ප්‍රායෝගිකව මේක කරන්න බෑ. මේ ලංකාවේ ආයෝජකයවට ඒකට ආයෝජනය කරන්න අවස්ථාවක් නෑ. මම දැන් කතා කරන්නේ දැන් මම කියන්නේ රාජ්‍ය ආදායම 1556යි. රාජ්‍ය වියදම් බිලියන 2200යි කියමුකෝ. එතකොට සමස්ත ණය බිලියන 8500යි. දැන් අපි මේක ප්‍රැක්ටිකලි කරන ක්‍රමයක් ගැන අපි කතා කරොත් ඔබතුමාගේ යෝජනාව මොකද්ද? ඒ කියන්නේ මම දැන් ඔබතුමා කිව්වා රාජ්‍ය ආදායම වැඩි කරගන්න හොඳම දේ තමයි ආයෝජකයන් ගෙන්වීම කියලා. ඒක න්‍යායාත්මක වශයෙන් සංකල්ප මේක මම ප්‍රායෝගිකව කරන දෙයක්. මේක න්‍යායක් නෙමෙයි. නමුත් දැන් ඕනෙම රජයකට දෙන චෝදනාවන් විදේශිකයන්ට අවස්ථාව ලබා දෙනකොට මෙරටින් දේශපාලඥයෝ සහ ව්‍යාපාරිකයෝ කියන ඔන්න විදේශිකයන්ට රට විකුණනවා. විදේශිකයන්ට අවස්ථාවද මං අහන්නේ දැන් ඒක අපි ප්‍රායෝගිකව කරන ක්‍රමයක් ගැන මම ඔබතුමෙන් අහන්නේ. ඔව් ඒ දැන් මට තේරෙන්නේ නැහැ ඔය ප්‍රායෝගිකව කරනවා කියන්නේ ඉතින් මේ ඇත්තටම මේ මිනිස්සුන්ට අපි අවස්ථාව දෙන්න ඕනේ මේ රටේ ආයෝජනය කිරීමේ මං කියන්නේ මේ ඔය ණය සහන දුන්න මොකද බදු සහන දුන්නයි කියලාවත් ඒවා කිව්වවත් මේ ආයෝජකව මෙහෙට එන්නේ නැහැ. ආයෝජකයන්ට පහසුවෙන් ආයෝජනය කිරීමේ අවස්ථාවක් නැතිනම්
ඒගොල්ලන්ට ඇනි රාජ්‍ය ආදු වෙලා මොකද බියුරෝක්‍රසි ඒ කියන්නේ අන්න හරි බියුරෝක්‍රසි කියන්නේ බියුරෝක්‍රසි කියන වචනේ මොකද ලංකාව විතරක් නෙමෙයි ආයෝජනය කරන රටවල් තියෙන්නේ පහසුවෙන් ආයෝජනය කරන පුළුවන් රටවල් මේ අපේ මේ නැගින රාසියාවේ තියෙනවා ඒ කියන්නේ සමස්ත රටවල් ඔබතුමා ඔබතුමාගේ අදහස සහ පිළිතුර කුමක්ද මේ සමස්ත ණය බර අඩු කර ගන්නටත් රාජ්‍ය ආදායම වැඩි කර ගන්නටත් ක්‍රමවේදය මොකද ඔබතුමා එකතනකදී කිව්වා මේ බදු විතරක් මේ පනවල හරියන්නේ නැහැ කියලා. අපේ රටේ රාජ්‍ය සමාගම් 39ක් තිබෙනවා බංකොලොත් ආයතන. ඒ වගේම ශ්‍රී ලංකන් ගුවන් සමාගම ශ්‍රී ලංකා වරාධිකාරිය වගේ දේවල් ගත්තොත් බිලියන 200-309යි. ඒසතර මේක අපි කොච්චර තර්ක කරත් මහාචාර්යතුමනි මේකට ප්‍රායෝගිකව කවුරු හරි මේක අගමැතිතුමා හරි ජනාධිපතිතුමා හරි මේක බැනුම් අහලා හරි මේකට මැදිහත් වෙන්න ඕනේ. නැත්නම් ඔබතුමයි මේ තර්කය හැමදාම මේ පොතපත දත්ත තර්කයට එයි. නෑ මම කවදාකවත් පොතේ කතා කරන මිනිස්සෙක් නෙමෙයි. ඒ නිසා තමයි මම කියන්නේ එකක් තමයි පළවෙනි දේ තමයි රාජ්‍ය වියදම අඩු කරගන්න ඕනේ. රාජ්‍ය වියදම අඩු කර ගැනීමේදී රජයේ සීලම ඇමැති ඇමතිතුන් සහ සීලම දෙනා කැපකිරීමක් කරන්න ඕන එක්තරා කාලයකට. එහෙම නැතුව මේ මගේ කොන්ද අමාරුයි කියලා මේ වාහන මිලියන ගණන් වල ගෙනහලා මේක කරන්න බෑ. මේක අවංකව හදවතින් අවංකව මේක කරන්න ඕන. ඒක ඒ කියන්නේ ඒක වියදම අඩු කරගන්න එක. වියදම වැඩි කරගන්නකොට අනිවාර්යයෙන්ම ඍජු බදු දැන් මං හිතන්නේ ප්‍රේමපොඩි මැනික මහත්මියත් කිව්වා ඍජු බදු අපි හැමදාම කතා කරනවා ඍජු බදු වැඩි කරන්න ඕනේ වක්‍ර බදු අඩු කරන්න ඕනේ නමුත් කවදාකවත් මේ බජට් ගිය බජටේත් අපි බලාපොරොත්තු වුණා එහෙම වෙයි කියලා එහෙම වෙන්නේ නැහැ රටක් සංවර්ධනය වෙනකොට ඍජු බදු වැඩි කරන්න ඕනේ එකක් ඍජු බදු වැඩි කරන්න ඕනේ අනිත් එක මේ එක එක වර්ගයේ බදු ගොඩාක් ගැහිම තුලින් විශාල රටට හානියක් වෙනවා මොකද මිනිස්සු දන්නේ මිනිස්සු අකාර දැන් මේ මිනිසුන් මේ 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 ආයෝජකයෝ සමා විතරක් නෙවෙයි ව්‍යාපාරිකයෝ හොඳයි මහාචාර්යතුමනි අවසන් ප්‍රශ්නේ දැන් ඔබතුමා කියන දේ හරි උදාහරණයක් ගත්තොත් දැන් වැට් බද්ද 15% වැඩි කරනකොට ජනතාව ලෝකෙ පෙරළනවා වගේ කෑ ගැහුවා. හැබැයි 2006-2009 වකවානු වල ගත්තොත් මේ වැට් බද්ද 5-15-20 දක්වා වැඩි වුණා. ත්‍රේදා කවුරුත් මේක ගැන කතා කරේ නැහැ දැන් කියන්නේ මේක ඔබතුමාට සිනාවකින් පිළිතුරු දෙන්න බෑ නෑ නෑ එතන තියෙන්නේ ජනතාවගේ මේ මේ විරෝධයට වඩා පොදු ජනතාවගේ විරෝධයට වඩා එතන තියෙන්නේ දේශපාලන වශයෙන් කරපු මේ 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 මොකද්ද අපි කියනනම් මේ අර කුපිත කිරීමක් එතන තියෙන නැතුව මේ මේ මිනිස්සු 10-11 හැදිමිච්ච තව 104 වැඩි උනේ වැට් බද්ද දැන් අද මිනිස්සුන්ට ඒ වැට් බද්ද 104 වැඩි කියලා කිසි කෙනෙක් ගෙච්චර ප්‍රශ්නයක් ඇතිලා නැහැ නේ දැන්. ඊතර නෙමෙයි තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම සඳහා ගතියුතු ක්‍රියාමාර්ග මොකද්ද කියන එක. අවශ්‍ය වශයෙන් බදු පැනවිය යුතුයි. ඒකේ ප්‍රශ්නයක් නැහැ නේ. ඒ බදු පැනවීමේදී ජනතාවට අනවශ්‍ය බරක් ඇතිවන පරිදි බදු අය කරගතියුතු පුද්ගලයන්ගෙන් බදු අය කරගතියුතුයි. ඒකලා අර මම කිව්ව විදිහට රාජ්‍ය ආදායම් වැඩි කරගන්න සඳහා අනිවාර්යයෙන්ම ව්‍යවසායක ඒ කියන්නේ මේ විදේශ ආයෝජන ලංකාවේ හැකියතාක් දුරට වැඩි කරගත යුතුයි නිෂ්පාදනය වැඩි කරගත යුතුයි ඒ නිෂ්පාදනය වැඩි කිරීම සඳහා අනිවාර්යයෙන්ම විදේශ ආයෝජකයින්ට ඉතාමත්ම පහසුවෙන් මේ ආයෝජනය කිරීම හැකියාව තියෙනවා සහ බංකොලොත් රාජ්‍ය ආයතන විකුණිය යුතු නැද්ද බංකොලොත් රාජ්‍ය ආයතන කිව්වහම මෙන්න මෙහෙම එකක් තියෙනවා රාජ්‍ය ආයතන බංකොලොත් වෙලා තියෙන්නේ ඇයි කියන එකත් හොයන්න වෙනවා දැන් අපි උදාහරණයක් ඇටේ ගත්තාම සිංගප්පූරුව ගත්තාම සිංගප්පූරු ගුවන් සමාගම ලෝකයේ ලාභ ලබන ඉතාමත්ම සාර්ථක ගුවන් සේවාවක් රාජ්‍ය ආයතනයක් වෙලා තියෙන්නේ මම ගිය සැරෙත් කිව්වා මෙතන ආපු වෙලාවේදී මේ රාජ්‍ය ආයතන බාර දෙන්න ඕනේ හොඳ කළමනාකාරීත්වයකට එහෙම නැතු වෙච්චහම වෙන්නේ තම තමන් හිතවත්කම් වලටයි නුසුසු පුද්ගලයන්ටයි බාර දුන්නාම මේ ආයතන කඩාගෙන වැටෙනවා ඒකයි වෙලා තියෙන්නේ මම කියන්නේ 100%ක් රාජ්‍ය ආයතන ඔක්කොම විකුණන්න ඕනේ කියලා. එහෙම කරන්න හොඳත් නැහැ. දැන් මම කියන්නේ එහි කොටස් විකිණීම තුලින් ඒ රාජ්‍ය ආයතන යම් තත්වයකට මේ බංකොලොත් දායම බේර ගන්න පුළුවන් නේද? දැන් මොකද රටේ මිනිස්සු දැන් පෞද්ගලීකරණය කරුවොත් රටේ මිනිස්සු දැන් රාජ්‍ය ආයතන විකුණනවා කියලා. නෑ දැන් බලන්න සිංගප්පූරුවේ විශේෂයෙන්ම ගන්න රාජ්‍ය ආයතන කාර්යාලයද සේවකීන්ට. වෘත්තීය සමිතිවලට. ඒගොල්ලන් තමයි දීලා තියෙන්නේ මේ ඔය මේ 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 රාජ්‍ය ආයතනල අයිතිය තියෙන්නේ. ඒතකොට ඒගොල්ලෝ වැඩ කරනවා. අනිත් ඒ හැබැයි එතන ඒගොල්ලන්ට දුන්නේ නැහැ කියලා පරිපාලනය කියන්නේ ඉහළ කළමනාකාරී තියෙන්නේ. රටේ ඉන්න හොඳම